LTTE ප්‍රාණඅපයට ගෙන සිටින ජනතාව යුද කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදා ගන්නා ආකාරය පිළිබඳ අලුත්ම සාක්ෂියයි මේ. T56 ගිනි අවියක් රැගෙන ඉදිරියෙන් ගමන් කරන LTTE සමාජිකයා මේ සාමාන්‍ය වෙසියන් රැගෙන යන්නේ ඔවුන්ගේ ආරක්ෂක පස්බැම්ම හා බංකර සකස් කිරීමටයි. යුද මුක්ත කලාපයේ දකුණු කෙළවරේ වෙල්ලාමුල්ලි වයිකල් ප්‍රදේශයේදී ඊයේ හමුදා ප්‍රහාරවලින් මරමුවටපත් වූ LTTE සමාජිකයෙකුගේ වීඩියෝ කැමරාවක තිබී සොයාගත් වීඩියෝ පටයකයි මෙම දර්ශන ඇතුළත්ව තිබුණේ. මේ වන විට ඉතුරු වී ඇත්තේ LTTE සමාජිකයන් ඉතා අතලොස්සක් පමණයි. එම නිසා සමාජික හිගය පියවා ගැනීමට LTTE ඉතුරුව සිටින සුළු සමාජිකයන් පිරිස සමග සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් යොදා තිබෙනවා. ගිනියවිති සටන් වැදීමට සිවිල් වැසියන් බලහත්කාරයෙන් යොදවන අතරම යුදාගල් කැපීම, පස්බැමි සැකසීම, පතුරුම් සැකසීම, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම ආදී කටයුතු සඳහාද යොදාගෙනන්නේ සිවිල් වැසියන්. LTTE සමාජිකයන්ද නිල ඇඳුම් අතහැර සිවිල් ඇඳුමින් සැරසී සිටිනු මෙම දර්ශන අනුව පැහැදිලි වෙනවා. මෙහි අරමුණ වී ඇත්තේ හමුදා ප්‍රහාරවලින් මිය යන LTTE මෙම පිරිස් නිරායුධ සාමාන්‍ය වැසියන් ලෙස ජාත්‍යන්තර බාධ්‍ය වෙත නිකුත් කිරීමට බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්ලා මහතා පෙන්වා දෙනවා. මේ සඳහා LTTE කැමරා ශිල්පීන්ද යොදා ඇති බව මේ අනුව පැහැදිලි වෙනවා. LTTE ඊයේ හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා රැගෙන ආ මෙම සන්නද්ධ රථයද ආරක්ෂක වැලිබැම්ම ආසන්නයේදී යුද හමුදාවේ 58 වන සේනාංකයේ විසින් අත්පත් කරගෙන තිබෙනවා. මෙහි ප්‍රහාරවලට පැමිණි සියලුම පිරිස් හමුදා ප්‍රහාරවලින් මරමුවටපත් වුණා. වෙඩිනුව දින ඝන යකඩ තහඩු වලින් යුක්ත මෙම සන්නද්ධ රථය තුළ පෙටල් ගන් ලෙස හඳුන්වන දිගුදුර ක්ෂේත්‍ර ප්‍රහාරක අවි දෙකක් සවිකොට LTTE ප්‍රහාර එල්ල කළා. ඕනෑම දිශාවකට හරවමින් මෙහි ප්‍රහාර එල්ල කිරීමට පහසුකම් පවතිනවා. පුදුමාතරන් ප්‍රදේශයේදීද LTTE මෙවැනිම සන්නද්ධ රථයක් යුද හමුදාව විනාශ කරනු ලැබුවා. ඊයේ විනාශ කරනු ලැබුවේ යුද මුක්ත කලාපයේ මේ ආකාරයේ දෙවන සන්නද්ධ රථයයි. මෙම සන්නද්ධ රථය මෙහෙයවීම සඳහාද යොදාගෙන සිටි පිරිස සිවිල් ඇඳුමින් සැරසී සිටියා. යුදමුක්ත කලාපයේ දකුණු කෙළවරේ වෙල්ලාමුල්ලි වයිකල් ප්‍රදේශයේ LTTE තනා තිබූ ඔවුන්ගේ දෙවන ආරක්ෂක වැලිබැම්මට සමගාමීව දිව යන මාර්ගයේ ඔස්සේ මෙම සන්නද්ධ රථය ධාවනය කරමින් තැනින් තැනට ගෙන යමින් ඉදිරියට පැමිණෙන හමුදාවන්ට ප්‍රහාර එල්ල කරමින් තිබියදී යුද හමුදාව උපක්‍රමිකව මෙම රථය වටකොට අල්ලා ගැනීමට සමත් වුණා. ඉතා දිගු දුරකට මෙහි ප්‍රහාර එල්ල කළ හැකි නිසා මෙවැනි සන්නද්ධ රථ මෙවන විට LTTE කොන්ක්‍රීට් වලින් දැවැන්ත බංකර තැනීමට නොහැකි නිසා මෙහෙයුම් රථ ලෙසද භාවිත කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඉතා විශාල ප්‍රදේශයක් ආවරණය කරගනිමින් ආරක්ෂක හමුදාවන්ට ඉදිරියට පැමිණීමට බාධා කරමින් ක්‍රියා කිරීමට මෙහි ඇති ප්‍රබල අවිවලට හැකියාව තිබෙනවා. බලදායක අවියක් පිරිස් බලය ගොඩක් ආවරණය කරන්න පුළුවන්. මේ අවියෙන් තවසෙම ගොඩක් පිරිසගේ වෙඩි බලය ආවරණය කරන්න පුළුවන්. එහෙත් යුද හමුදාව මේ වන විට මෙවැනි සන්නද්ධ රථ දෙකක් අත්පත් කර ගැනීමත් එක්කම LTTE ඔවුන්ගේ ක්ෂේත්‍ර අවිවලින් මේ වන විට සිදු කළ හැකි බාධාවන් සිදු කිරීමට නොහැකි තත්වයකට පත්ව තිබෙනවා. කෙසේ නමුත් අද වන විට යුද හමුදාව වෙල්ලාමුල්ලි වයිකල් ප්‍රදේශයෙන් තවදුරටත් ඉදිරියට ගමන් කරමින් LTTE දෙවන පස්බැම්මද අත්පත් කරගනිමින් කරියාමුල්ලි වයිකල්හි ප්‍රභාකර නැදී සිටින සීමාවට ඇතුල් වීමට ආසන්නව සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම වෙල්ලාමුල්ලි වයිකල් සිට